නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං ආමබන්තේ ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි සරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං හම්බන්තේ සාදු සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා සතු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතුවේ සාරජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස
දස බල ධරස්ස චතු වේසා රජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසා රජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක දස සිල් මෑණියන් වහන්සේලා ප්‍රධානව ධම්ම නදී තිත්ත ධර්ම දේශනා මාලාවේ සංවිධායක දේශප්‍රිය මැතිතුමා දේශප්‍රිය මැතිණිය ඇතුළු දියණිවරු ප්‍රධානව අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරන සත්පුරුෂ පින්වත් පිරිස ඇතුළුව ධර්ම ශ්‍රවණේ කරන්න සූදානම් වෙන කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි ධර්ම දේශනාවේ දායකත්වයේ දරන පිරිස උතුම් සද්ධර්ම දානමය පින්කම මුදුන්පත් කරගන්න මේ මොහොතේ විශාල පිරිසක් සද්ධර්ම ශ්‍රවණේ කරන්න සැදී පැහැදී සූදානම් වෙනවා. බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කොට වදාළේ බණ අහන හැම කෙනෙක්ම මහත් වූ බලාපොරොත්තුවක් මුදුන්පත් කර ගැනීම උදෙසාම ධර්ම ශ්‍රවණේ කරන්න කියලා. ඒ බලාපොරොත්තුව අපි මේ අවස්ථාවේ සිහිපත් කරගමු. මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම මාගේ පංච නීවරණ ධර්මයන් යටපත් වේවා, සප්ත බෝධ්‍යාංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා, මේ දේශනාව අතරතුරදීම මට උතුම් මාර්ගයක් ඵලයක් අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් ඒ ප්‍රාර්ථනාව මුදුන්පත් කර ගැනීම වෙනුවෙන්ම ධර්ම ශ්‍රවණය කරමු. පින්නතුනි, අපි පහුගිය ධර්ම දේශනාව නිමා කරන්නට යෙදුණා. විශේෂයෙන් වස් කාලයේ පිළිබඳව කරුණු දක්වනකොට මේ උතුම් සිල් සමාදන් වෙලා පන්සිල් ඉක්මවා ගියපු විශේෂ සීලයක් මත පිහිටලා අතීත ශ්‍රදැවතුන් වස් කාලය තුල කටයුතු කළා කියන කාරණාවයි සිහිපත් කරමින් සිටි. අපි එතන ඉඳලා අද ධර්ම දේශනාව ඉදිරියට පවත්වගෙන යමු. මේ විශේෂ සීලයක් කියලා සඳහන් කරාම පන්සල් ඉක්මවල ගියපු සීලයක්. අටසිල්, නවාංග උපෝසත සීලය, ඒ වගේම දසාංග උපෝසත සීලය, එතන ගෘහස්ත දස සීලය. ගෘහස්ත දස සීලය කියලා සඳහන් කළේ සාමණේර දස සීලයක් වෙනම තියෙන නිසා. සිල් පදවල වෙනසක් නැහැ. නමුත් ආරක්ෂා කිරීමේදී ගෘහස්ත දස සිල් ආරක්ෂා කරන කෙනෙකුට වඩා හරි බැරෑරුම් විදිහට සාමණේර භික්ෂූන් වහන්සේ නමක් ඒ සීලය ආරක්ෂා කරනවා. ගැඹුරි. ඒ නිසා විශාල වෙනසක් මේ කාරණා දෙක අතර තියෙනවා. වීර්‍යවන්තයෝ මේ උතුම් සිල් සමාදන් වෙලා ඒ සිල් මත පිහිටලා පින්කම් කරනවා. අපි සාකච්ඡා කරමින් හිටියේ අතීතයේ මාස 3ක් මාස 2ක් මාසයක් දවස් 15ක් ප්‍රාතිහාර්ය පක්ෂයේ සිල් මත පිහිටලා කටයුතු කරනකොට අපිට අද පැය 24ක්වත් සිල් රකින්න අපහසු වෙලා තියෙන කාරණා.
ඉතින් සංසාරයෙන් එතර යන්න මේට වඩා ලොකු වීරියක් අවශ්‍යයි කියන කාරණාවම සිහිපත් කරන්න ඕනේ. වීරියවන්තයෝ සසරින් එතර වුණා මිස දුර්වලයෝ ලේසියෙන් එතර වුණේ නැහැ. ඒ නිසා පින්නතනි මේ සංසාරයටවත් පින්පව්වලටවත් වංචා කරන්න අපිට පුළුවන්කම කොහොමත් නැහැ. ඒ නිසා වීරිය වඩපු තරමට හොඳයි. සමහර කෙනෙක් හවසට සෙල් පවාරණය කිරීමේ ප්‍රධාන පරමාර්ථය තමයි විකාල භෝජනෙන් වළකින්න තියෙන අපහසුතාවය. එතනම පෙන්වන්නේ දුර්වල බව. තව සමහර කෙනෙක් විවිධ හේතු ගෙනහැර දක්වනෝ බෙහෙත් පාවිච්චි කරන්න තියෙනවා. ආහාර නැතුව බෙහෙත් පාවිච්චි කරන්න එපා කියලා තියෙනවා. එහෙම වුණොත් වෙන වෙන අසනීප හැදෙන්න පුළුවන්. ඒ හින්දා හවසට සෙල් පවාරණය කරන්න වෙනවා කියලා. ඉතින් ඒකයි මම කිව්වේ මේ සංසාරයට වංචා කරලා අපිට කවදාවත් සංසාරයෙන් එතර යන්න බෑ. ඒ හැම දෙයකටම බුදුරජාණන් වහන්සේ පිළිවෙලක් පෙන්නලා තියෙනවා. බෙහෙත් පාවිච්චි කරන්නත් තියෙනවා නම් බඩගින්න දරා ගන්න බෑ කියලා හිතෙනවනම් ඉතාම පෝෂ්‍යදායක ශරීරයේ බොහෝසේ ශක්තිමත් කරන නොයෙක් ගුණයන්ගෙන් අනූන වෙච්ච අෂ්ටපාන ඇති තරම් වළඳන්න බුදුරජාණන් වහන්සේ ඉඩ දීලා තියෙනවා. ඒ පාන වර්ග 8 සර්වඥතා ඥාණයෙන් තමයි දේශනා කළේ. ආහාර වේලකින් ලැබෙනවා නම් යම් ගුණයක්, ඒ ගුණය ලැබෙන පාන වර්ග 8ක් තමයි මේ පෙන්වන්නේ. ඊට අමතරව අනුපාන ගණනාවක් තව දේශනා කරලා තියෙනවා. එතකොට මේ පළතුරු යුෂ හැන්දෑවට වළඳනවා කියලා මේ පොඩි කෝප්පකින් එකක් වළඳන්න ඕනි, මේ මෙච්චර ප්‍රමාණයයි වළඳන්න ඕනි කියලා සීමාවක් නැහැ. ලොකු කෝප්පයක් පුරවලා ලීටරයක් විතර වැළඳුවත් සෙල්පදයට කිසි හානියක් වෙන්නේ නැහැ. දරන්න පුළුවන් තරම් වැළඳුවාට කමක් නැහැ. බඩ පිරෙනකම් වැළඳුවාට කමක් නැහැ. බඩේ දැවිල්ල වගේ දේවල් එනවා කියලා හිතනවා නම් බෙහෙත් වගේ දේවල් පාවිච්චි කරන්න ඕනේ නිසා ඒවටත් මේ ක්‍රමයේ ප්‍රත්‍යක්ෂයි. ඊට අමතරව බුදුරජාණන් වහන්සේ චතුමදුර අනුමත කරලා තියෙනවා. බඩේ දැවිල්ල වගේ රෝගයක් කොහොමත්ම එන්නේ නැහැ චතුමදුර පාවිච්චි කරනකොට. ඒක භාග්‍යතුන් වහන්සේ වෙනම පෙන්නලා තියෙනවා. ඉතින් මේ වගේ ක්‍රම පෙන්නලා තියෙනකොට තමයි අපි මේ එහෙම මෙහෙන් රිංගලා මගාරින්න හදන්නේ. ඒ වංචාව එහෙම වුණොත් අපටම වෙනවා. මේකට උදාහරණ නම් පෙන්නවා සූත්‍රවල හරියට. එක සූත්‍රයක දේ පෙන්නනවා, ඉතාම දුර්වල කුරුල්ලෙක් ඉන්නවා. සූත්‍රයේ සඳහන් කරනවා මේ රස කිඳ වැලක් ගැන. ඒ රස කිඳ වැලත් ඉතාම දුර්වල වැලක්. අදින සෙනින් කැඩෙන වෙල. ඒතරම් දුර්වලයි. දැන් මේ දුර්වල කුරුල්ලා මේ දුර්වල වැලෙන් බැඳලා ඉන්නේ. වැලත් ඊටාම දුර්වලයි. කුරුල්ලත් දුර්වල හින්දා එයාට මේ වැල කඩන්න බෑ. එයාගේ කල්පනාව මේක ලොකු බැම්මක් කියලා. හැබැයි උත්සාහ කෙරුවොත් කඩන්න බැරිකමකුත් නෑ. නමුත් කුරුල්ලා දුර්වලයිනේ. එහෙනම් උත්සාහ කරන්නේ නෑ. බඩිගින්නේ වේලිලා මැරෙනවා. ඇයි? මේ දුර්වල වැල කඩපු නැති හින්දා. බඩිගින්නේ වේලිලා මැරෙලා යනවා. එතකොට දුර්වල කුරුල්ලට මේ දුර්වල වැල ලොකු බැම්මක්. සමහර අය කියනවා ඔය සමහර වැඩ අපොයි මේ කරගෙන ගියාට මෙව්වා අපිට ඕන වෙලාවක නවත්තන්න පුළුවන්. හිතන් දෙපා බෑ කියලා එහෙම. ආන් එහෙම කතා කරනවා.
නවත්තන්න පුළුවන් කියලා හිතාගෙන හිටියට නවත්තන්න බෑ. දැන් සමහර අයට සුරාපානය කරන්න එපා කියහම ඒගොල්ලෝ කියන නෑ ඉතින් මම මේක කරනවා හැබැයි ඉතින් මට මේක ඕනම වෙලාවක නවත්ත හැකියි කියලා. එහෙම කීවට නවත්තන්නේ දුම්බොන්න එපා කීවට ඒගොල්ලෝ කියන ඕනම වෙලාවක මට මේක නවත්ත හැකියි. ඒ වුණාට නවත්තන්නේ නවත්තන්නේ නැත්තේ නවත්තන්න බෑ. ඒක සුළු දෙයක් කියලා හිතාගෙන හිටියට නවත්තන්න බැරි නම් ඒක මහ බලගත් දෙයක්මයි. ඒකයි පෙන්වන්නේ භාග්‍යතුන් වහන්සේ. අර වැල දුර්වල වැල. නමුත් මෙයත් දුර්වල වෙලා හින්දා දුර්වල නිසා කඩන්න බෑ. අපිත් දුර්වල හින්දා අපි ගාව තියෙන වැරදි ප්‍රතිපත්ති වලින් මිදෙන්න බෑ. වැරදි බව දැන දැනත් කරගෙන යනවා. දුර්වල හින්දා. එහෙමනම් ඒක ලොකු බැම්මක්මයි. සාමාන්‍ය බැම්මක් නම් ඒක කඩලා දාන්න ඕනේ. ඔය කඩන්නේ නැත්තම් ලොකු බැම්මක්. තව කාරණාවක් පෙන්නවා. පෙන්නේ දැන් අර කැටකුරුල්ලට රසකින වැල කඩා ගන්න බැරි වුණානේ. ඒ වුණාට අලි ඇත්තු බැඳලා ඉන්නේ දන් වැල් වලින්. එහෙම නැත්තම් නැව් බඳින කඹ වලින්. විශාල කඹ දාලානේ බැඳලා ඉන්නේ. සාමාන්‍යයෙන් බැඳලා නැති අලියෙක් ඇතෙක් ඉන්නවා දැක්කොත් අපි පැත්ත පලාත යන්නේ නැහැ. හැබැයි බැඳලා ඉන්නවා දැකපු හින්දා ළඟට ගිහිල්ලා අතේ තියාගෙන කණ්ඩක් දෙනවා. ඇයි ඒ බය නැත්තේ? බැඳලා හින්දා. හැබැයි මේ අලියට මේ නැව් කඹේ මහ බැම්මක්ද? මේ දන්වැල ලොකු බැම්මක්ද? එයා මේ කඹින් බැඳලා හින්දා මෙහෙම ඉන්නේ එයාගේ තියෙන හීලෑකම හින්දා. එයාගේ තියෙන ශික්ෂණය හින්දා. සංවර බව හින්දා. විජිතපුරේ වාගේ මහ පවුරු පෙරලන්න පුළුවන් වුණා නම් මේ කඹේ කඩනවා කියන එක මෙයාට වැඩක්ද? නෑ, එයා ශික්ෂණයක පත් වෙලා ඉන්න හින්දායි කඹේ හින්දා ඔහොම ඉන්නේ. නැති ඕනෑම වෙලාවක ඔය කඹේ කඩනවා. ඉතින් අපිත් බය නැහැ වාගේ ළඟ ඉන්නවා. අපේ කල්පනාව කඩන්න බැරුව ඇති කියලා. නෑ, කඩන්න හිතුනොත් ඕක කඩාගෙන එනවමයි. ඒ තරම් එයා ශක්තිමත්. ඒ නිසා මේක බැම්මක් නෙමෙයි ඕන වෙලාවක කඩන්න පුළුවන්. අර එක කතාවක් තියෙනවා අපේ රටේ. සොලීන් ඇවිල්ලා රට ආක්‍රමණය කරන වෙලාවේ රජ්ජුරුවන්ගේ බිසව මංගල හස්තියා ගාවට ගිහිල්ලා තමන්ගේ පුතා ඇතාගේ පය පාමුල තියලා කියනවා. රජ්ජුරුව හතුරන්ට අහුවෙනවා, අපි ඔක්කොමත් හතුරන්ගේ මෙරුම් කනවා, හතුරගෙන් මැරෙනවට වඩා මගේ පුතා උඹේ පයට පෑගිලා මැරෙන එක සැපයි, ඒ හින්දා පාගලා මරන්න කියලා. ඇතා බැඳලා ඉන්නේ කඹ දාලා. නමුත් මේ කතාවට එයා ගොඩක් සංවේදී වෙනවා. ආන්ගේ හින්දා බැඳලා තියෙන කඹ කඩාගෙන රජමාලිගාවට ගිහිල්ලා රජ්ජුරුව පිට උඩ තියාගෙන හතුරන්ගෙන් බේරගෙන මන්නාරමට යනකම් අරගෙන ගිහිල්ලා රජ්ජුරුවන්ට ඉන්දියාවට යන්න පාර හදලා දෙනවා. බේරගෙන මන්නාරමට ගෙනියනවා. රජ්ජුරුව එතනින් ඉන්දියාවට පලා යන්න ක්‍රමයක් හදාගන්නවා. රජ්ජුරුව එහෙ හැඟවිලා ඉඳලා සේනා සංවිධානය කරගෙන ආය රටට ඇවිල්ලා නැවත පහර දීලා රට බේර ගන්නවා. ඉතින් අර කොච්චර කඹ වලින් බැඳලා හිටියත් කඩන්න ඕන නම් කඩන්න පුළුවන්. එයා ශක්තිමත්. නමුත් සංවර බව හින්දා මෙහෙම ඉන්නවා. නමුත් දුර්වලයෙකුට කවදාවත් වීරිය වඩන්න බෑ කියන කතාවමයි කියන්නේ. ශක්තිමත් කෙනෙකුට හැම වෙලාවෙම තමන්ගේ ශක්තිය නිසා ඕන දෙයක් කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ඔක තව කාරණාවකින් පෙන්නුවා. එක පුද්ගලයෙක් ඉන්නවා, හරි දුප්පත්. එයාට තියෙන්නේ ඉතාම චූටි පැලක්, ඉතාම දිරපු පැලක්.
කොහොමද පැල දිරලා කීවනම් වහලේ දිරලා එළියෙන් එන කුරුල්ලෝ වහලේ තියෙන හිල් ඇතුලෙන් ගේ ඇතුලෙන් පිට වෙලා ආයේ යනවා. පිටින් එන කුරුල්ලෝ දොරෙන් ඇතුල් වෙලා වහලේ තියෙන හිල් වලින් පිට වෙලා යනවා. ඒ කියන්නේ වහලේ ඒ තරම් ලොකු හිල් තියෙනවා, දිරාපු වහලයක්. දිරාපු ගයක්, දිරාපු වහලයක්. ඒක ඇතුලේ තියෙනවා කැඩිච්ච ඇඳක්. හොඳ ඇඳක් නෙමෙයි, කැඩිච්ච ඇඳක්. මෙයාට බිරිඳක් ඉන්නවා. ඇය බොහොම වර්ණයෙන් කළුයි, පෙනුමෙන් කැතයි, බොහෝ ලෙඩවලින් යුක්තයි, කුදු වෙලයි ඉන්නවා. මේ තමයි මිනිසයාට තියෙන සම්පත්තික. දුර්වල ගයක්, දිරාපු වහලයක්, කැඩුණු ඇඳක්, ලෙඩ වුණ දුර්වල කාන්තාවක්. මේ මිනිසයා එක දවසක් පාරේ යනකොට දකිනවා හාමුදුරු නමක්. උන්වහන්සේ බොහොම ලස්සනයි, හොඳ පෘෂ්ටිමත් ශරීරයක් තියෙනවා, ප්‍රියමනාප පෙනුමයි. මේ දුර්වල මිනිසයාට හිතෙනවා, අනේ මටත් මහාන වෙන්න තිබුණා නම්. අර හාමුදුරුව මොනතරම් සැහැල්ලුවෙන් සතුටින් ඉන්නවද? එහෙනම් මාත් මහාන වෙනවා. එහෙම හිතුවට මෙයාට මහාන වෙන්න බෑ. මොනවද අත්හරින්න බැරි? අර දිරාපු ගෙදරයි, කැරිච්ච ඇඳයි, ලෙඩ වෙච්ච කාන්තාවයි අත්හරින්න බැරි හින්දා එයා මහාන වෙන්නේ නැහැ. එතකොට බාණ්ඩකෝ එයා බැඳිලා තියෙන්නේ වැඩකට නැති දෙයකටනේ. දැන් ওই කාරණාව කියනකොට කෙනෙක් මගෙන් ප්‍රශ්නෙකුත් ඇහුවා. ඉතින් අර කාන්තාව අතරමං කරලා යන්නේක දැන් ඇය ලෙඩ ගානේනේ. දැන් ඇය දාලා යන්නේක එතකොට පවු නැද්ද කියලා. දැන් මේ පුද්ගලයාට ඇය දාලා යන්න බෑනේ. ඉතින් එතනම තියෙනවා බැඳීම. ඇය දාලා යන්න බැරි බැඳීම තමයි මෙතන තියෙන ලොකු ප්‍රශ්නේ. ඉතින් අත්හරින්න බැරි බොහොම සුළු දේවල් ටිකක් අත්හරගන්න බෑ. ඒ වාගේ මේ බෙහෙත් පෙත්තක් බී ගන්න බැරි වුණොත් එක වේලක් මැරෙයි කියලා අපි හරියට බයයි. හැබැයි සිල් නැතුව මැරිලා සංසාරේ කොච්චර දුක් විඳින්න වෙයිද කියන එකට බය නෑ. සංසාරේට බය නෑ, මැරෙන්න බයයි. ඒ හින්දා මේ බෙහෙත් වේලක් වෙනුවෙන් සිල් අත්හරින්න අපිට හැටි. ඉතින් එතකොට අපිත් අර දුරවර දුර්වල පුද්ගලයා වගේ, අර දුරවර කුරුල්ල වගේ. දුර්වලයන්ට කවදාවත් සංසාරේ ලේසියෙන් එතර කරන්න බෑ. ආන් ඒ හින්දා අඩුතරමේ දවස් 15ක් තබා පැය 24ක්වත් මේ කාලේ නම් මාසෙට එකයි. නමුත් දැනට දිව්‍ය ලෝකයේ ඉන්න දෙවිවරු මාසයකට දවස් 6ක් 8ක් පූර්ණ උපෝසත සමාදන් වෙච්ච අය. අපේ අතීතේ කිරියම්මලා කිරියත්තලා ගාව නම් 4 පෝයක් තිබුණා. දැන් ඒක සැලකෙන්නේ නැහැ ඉච්චර. ඊට පස්සේ පෝයවල් 2ක් තිබුණා, අමාවක සහ පසළොස්වක පෝය. දැන් අමාවකත් නැහැ, පසළොස්වකත් දැන් වරුවක් බවට පත් වෙලායි තියෙන්නේ. තව ටිකක් ඉස්සරහට යනකොට ඒකත් ඔහොම හීන වෙලා ගියොත් අපිත් ඉතින් සංසාරේටම දායාද වෙච්ච අයම වෙනවා. එහෙනම් වීරිය වඩන්න වෙනවා. නමුත් අතීතයේ අය වස් කාලේ හොඳට සැලසුම් කළා. කොහොමද වස් කාලේ කටයුතු කරන්නේ? එහෙමනම් වස් කාලේ මනාව සැලසුම් කරගෙන හොඳට වස්පින්කම් කරපු අය සසර කොච්චර ආනිසංස ලැබලා සැපවත් වුණාද, ඒ නිසාම සංසාරේ කොහොම දිනුවද කියන කාරණාව මේ සුරුචි සහ මහා පනාද කියන ජාතක කතා දෙකෙන් අපිට මනාව ඉස්මතු කරලා පෙන්වනවා. සුරුචි ජාතකයේ ඉනතේ හරි වටින කාරණා රාශියක් අන්තර්ගත කරලා අපිට දායාද කරනවා. විශේෂ ධර්ම කාරණා රසක් එක්ක අපේ බුදුරජාණන් වහන්සේ
පූර්වාරාමේ වැඩ ඉන්න කාලේ මේ ජාතක කතාව දේශනා කරන්නේ. පූර්වාරාමේ හදල පූජකලේ විශාකා මහ උපාසිකාව. මේ ජාතක කතාව දේශනා කරන්න යෙදුනේ භික්ෂූන් වහන්සේලා අහපු ප්‍රශ්නෙකුත් එක්ක. භික්ෂූන් වහන්සේලා තුල ඇතිවෙච්ච කතා බහකුත් එක්ක තමයි මේ ජාතක කතාව දේශනා කරන්නේ. මොකද අපේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ විශාකා මහ උපාසිකාව එක දවසක් ආරාධනාවක් කළා විශාකාවගේ මාලිගාවට ඇවිල්ලා දානයක් වළඳන්න වඩින්න කියලා. දැන් භික්ෂූන් වහන්සේලාත් එක්ක හෙට විශාකාවගේ ගෙදර දානෙට වඩින්නයි ලෑස්තියි. පින්නතුනි හෙට කියන දවස දැන් එළි වෙලා ධාරානිපාත වෙහි වහිනවා. අපේ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට කතා කරලා කියනවා මහණෙනි සතර මහා දිවයිනටම වහින එකම වැස්සක්. ඒ කියන්නේ ජේතවනයේට විතරක් නෙමෙයි මේ වැස්ස වහින්නේ. එම් පූර්වාරාමයට මේ සවැත්නුවරට විතරක් නෙමෙයි සතර මහා දිවයිනටම මේ වැස්ස එකම විදිහට වහිනවා. ඒ කියන්නේ ජම්බුද්දීපයටත් වහිනවා, උතුරු කුරු දිවයිනටත් වහිනවා, පූර්ව විදේහයටත් වහිනවා, අපරගෝ යානයටත් වහිනවා. හතර මහ දිවයිනටම එකම විදිහට මේ වැස්ස මේ වෙලාවේ වහිනවා. එහෙම වැස්සක් ඉතාම කලාතුරකින් තමයි වහින්නේ. මේ කාලේ වහින අන්තිම වැස්ස තමයි මේ වහින්නේ. ඒ කියන්නේ හතර මහා දිවයිනටම එකට වහින අන්තිම වැස්ස. මහණෙනි මේ වැස්සට තෙමෙන්න වටිනවා කියලා කිව්වා. මෙහෙම වැස්සක් හරි දුර්ලභයි, මේකට තෙමෙන්න වටිනවා. භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ එහෙම සඳහන් කරාම වැස්සට බැහැලා නෑවා. ඒ කාලේ නාන්න ඇඳගන්න කියලා අනුමත කරපු වෙනම නාන කඩයක් තිබුණේ නෑ. දැන් භික්ෂුන් වහන්සේලාට නාන කඩේ කියලා වස්ත්‍රයක් තියෙනවා. අඳන කඩේ එකක්, නාන කඩේ එකක්. ඒක දෙපැත්ත මහලා තියෙන්නේ නාන වෙලාවට වාගේ ඇඳගන්න. හැබැයි කලින් සාසනයේ නාන කඩයක් තිබුණේ නෑ. අඳනේ තෙමා ගත්තාම අඳින්න එකක් නෑ. වෙනද නානකොට තනිපොට සිවුර හෝ දෙපොට සිවුර දෙකට නමලා ඇඳගෙන අඳන කඩේ හොදලා වඩනවා. තුන් සිවුර විතරයි යපුනි. තුන් සිවුරෙන් විතරයි. එහෙනම් මේ රෙදි හොදගත්තේ එහෙමයි සිවුරු. අඳන කඩේ හොදනකොට සිවුර තමයි ඇඳගන්නේ. ඉතින් දැන් විශාකාවගේ ගෙදර දානෙට වඩින්නක් තියෙනවා. අඳනේ තෙමාගෙනත් බෑ. ඉතින් භික්ෂූන් වහන්සේලා පිරිමි අයමයි ඉන්නේ. සියලු දෙනාම වැස්සට බැහැලා නෑවා. ඔය අතරේ විශාකාව දාසියට කිව්වා නැවත වතාවක් උදේ පන්සලට ගිහිල්ලා දානෙ මතක් කරලා එන්න. ඇය පන්සලට ළඟට ඇවිල්ලා ආපහු ගිහිල්ලා කියනවා හාමුදුරුවරු කවුරුවත් පන්සලේ නෑ. පන්සලේ ඉන්නේ නිගන්ඨයෝ විතරයි කියලා. ඊට පස්සේ ඇය කාරණාව දන්නවා. නිශ්ශබ්ද වෙලා ඉඳලා බුදුරජාණන් වහන්සේ සුදුසු වෙලාවට භික්ෂූන් වහන්සේලාට කතා කළා. සියලු දෙනා වහන්සේම අහසින්ම විශාකාවගේ ගෙදරට වැඩියා. භික්ෂූන් වහන්සේලා මාලිගාවට වැඩමවන්න ලෑස්ති වෙනකොට විශාකාව දැක්කා සමහර තැන්වල දණිහ ගාවට වතුරේ, සමහර තැන්වල ඉන ගාවට වතුරේ, සතර මහා දිවයිනටම වහින එකම මහවැස්ස. මේ පාරවල් මේ තරම් වතුරෙන් යට වෙලා තියෙන කොටත් මේ භික්ෂූන් වහන්සේලාගේ සිවුරු කොනක්වත් යටිපතුලවත් කොතනවත් තෙමිලා නැහැ. ආන් ඒ නිසා විශාකාව සඳහන් කළා පින්වත්නි බලන්න තථාගතයන් වහන්සේගේ මහත් වූ
ඉර්ධිය කොහොමද? ඒ ඉර්ධි බලය ඉතා ශ්‍රේෂ්ඨයි. භික්ෂූන් වහන්සේලත් එක්ක භාග්‍යතුන් වහන්සේ ඉර්ධියෙන්ම වැඩියා. ප්‍රීතියෙන් ප්‍රීතියට පත් වෙලා, ඇයි දැන් දන්නවා තමන්ගේ දානෙට වැඩලා තියෙන ඔක්කොම ඉර්ධිවන්තයෝ. ඒ කියන්නේ මේ ඔක්කොම රහත් වෙලා ඉඳ ඇති. බොහෝම සතුටින් දානි පූජ කළා. දානි පූජා කරලා ඉවර වෙලා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලම මතක් කළා, ස්වාමීනි මම භාග්‍යතුන් වහන්සේගෙන් වර අටක් ඉල්ලනවා, මට ඒක දෙන්න ඕනේ. බාණ්ඩ මේ ප්‍රඥාවන්ත උපාසිකාවගේ තියෙන ශ්‍රේෂ්ඨත්වය, මේ චරිත අපිට ආත්ම ගණනකට ආදර්ශය. දානි වැළඳුවාට පස්සේ ළඟට ඇවිල්ලා කියනවා මට වර අටක් දෙන්න ඕනේ. එහෙම සඳහන් කරාම බුදුරජාණන් වහන්සේ විශාකාවට සිහිපත් කළා, විශාකාවිනි තථාගතයන් වහන්සේලා වර දෙන්නේ නැහැ. තථාගතයන් වහන්සේලා වර දීම ඉක්මෝලා ඉන්නේ. එහෙනම් වර දෙන්නේ කියලා. ඊට පස්සේ මතක් කළා, නෑ ස්වාමීනි. දිය හැකි වරයක්, කැප වූ වරයක් දෙන්න කියලායි මම ඉල්ලන්නේ. ඒ දිය හැකි කැප වරය මට දෙන්න කියලා කිව්වා. හා, එහෙම කැප වූ දෙයක් නම් ඉල්ලන්න කියලා කිව්වා. ආන් ඒ වෙලාවේ ඇය බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලන පළවෙනි වරය තමයි, ස්වාමීනි මම දිවි ඇතිසෙක් භික්ඛු සංඝයාට වැසිසලු දෙන්නට කැමැත්තෙමි. මගේ ජීවිතයේ තියෙන තාක්කල් භික්ෂූන් වහන්සේලාට වැසිසලු පූජා කරන්න මට අවසරයක් දෙන්න. දැන් ඇයි මේ? අර දාසි ඇවිල්ලා කිව්වා නිකන්ටයෝ විතරයි ඉන්නේ කියලා. භික්ෂූන් වහන්සේලාට නාන වස්ත්‍රයක් නැහැ. එතකොට මේ වැසිසලු දෙන්න අවසර දෙන්න කියන්නේ නාන්න අඳින්න වස්ත්‍රයක් පූජා කරන්න මට අවසර දෙන්න, ඒක මගේ ජීවිතේ තියෙන තුරු මට කරන්න ඕනේ කිව්වා. ඒක තමයි පළවෙනි වරේ. ඉතින් භාග්‍යතුන් වහන්සේ ඒකට අනුමැතිය දෙනවා. විශේෂයෙන් දෙවෙනි වරේ ඉල්ලනවා, ආගන්තුක බත දිවි ඇතිතෙක් දෙන්න මං කැමතියි. ආගන්තුක බත කියලා කියන්නේ මේ සවැත් නුවරට වෙනත් ආගන්තුක නගරවලින් වඩින ස්වාමින් වහන්සේලා ඉන්නවා. වෙන නගරවලින් සවැත් නුවරට වැඩපු ස්වාමින් වහන්සේලා සවැත් නුවරට ආගන්තුකයි. එතකොට මේ ආගන්තුක භික්ෂූන් වහන්සේලා දන්නේ නැහැ අද මොන වීදියේ පිණ්ඩපාතේ වඩින්න ඕනේද. කොයි කොයි ගෙවල් වලට වැඩියොත් ශ්‍රද්ධාවෙන් දන් දෙන අය ඉන්නවද? හදිසියේ ඒ කරුණ උන්වහන්සේලාට තීරණය කරගන්න බෑ. සමහර වෙලාවට දානෙට ඊටාම ආසන්න වෙලාවක වෙන්න ඇති සවැත් නුවරට ළඟා වුනේ. පින්ඩපාතේ වඩින්න තැනක් හිතාගන්න බැරුව යනවා. ආන් එහෙම වුණොත් ඒ ස්වාමින් වහන්සේලා අපහසුතාවයට පත් වෙනවා, බඩගින්නේ ඉන්න සිද්ධ වෙනවා. ආන් ඒ නිසා ආගන්තුකව වඩින සංඝයාට දිවි හිමියෙන් දන් දෙන්න මට අවසර දෙන්න කිව්වා. ඊළඟට ඉල්ලනවා, ගිලනුන්ට දිවි ඇතිතෙක් දන් දෙන්න මට අවසර දෙන්න. ඒ ගිලනුන්ට දිවි ඇතිතෙක් කියලා කිව්වේ ගිලන් භික්ෂූන් වහන්සේලාට නියම සුදුසු ආහාරය දන් දෙන්න ඕනේ. දැන් උන්වහන්සේලාට පිණ්ඩපාතේ වඩින්නත් බෑ ගිලන් වෙලා. වළඳන ඒ බෙහෙත් වලට ගැලපෙන ආහාර වර්ග තියෙන්න පුළුවන්. සෙමට ගැලපෙන්නේ නැති ආහාර, වාතයට ගැලපෙන්නේ නැති ආහාර, ගින්නට පිටට ගැලපෙන්නේ නැති ආහාර. නමුත් රෝග තත්ත්වයේ හින්දා මේ ආහාර එපා, මේ ආහාර විතරයි වැළඳිය යුත්තේ. එහෙම කියලා තිබුණාට පිණ්ඩපාතේ වඩිනකොට එහෙම ආහාර හම්බෙන්නේ නැහෙනේ. මිශ්‍ර වූ පොදු ආහාරයක් හම්බෙන්නේ. ඒ ආහාර වළඳ බෙහෙත් ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැහැ. ඒ හින්දා ස්වාමීනි ගිලන් භික්ෂූන් වහන්සේලාට මගේ ජීවිතේ තියෙනකන්
දන් දෙන්න මට අවසර දෙන්න කියලා අවසරයක් ඉල්ලුවා. ඒක තමයි තුන්වෙනි අවසරය, තුන්වෙනි වරය. ඊළඟට ගිලන් උපස්ථායක භික්ෂූන් වහන්සේලාටද දිවි ඇතිතෙක් දන් දෙන්න මට අවස්ථාව දෙන්න කිව්වා. දැන් ගිලන් භික්ෂූන්ට විතරක් දන් දීලා හරියන්නේ නැහැ. උන්වහන්සේලාට උපස්ථාන කරන භික්ෂූන් වහන්සේලාට බඩගින්නේ ඉන්නත් බෑ. උපස්ථායක භික්ෂූන් වහන්සේලා පිණ්ඩපාතයට වැඩියහම උන්වහන්සේලාට කීය වෙනකන් ආපහු එන්න ලැබෙයිද දන්නේත් නැහැ. ඈතින් ඈතටම වඩින්න වුණොත්. ඉතින් පිණ්ඩපාතේ වැඩගෙන තමන්ගේ වෙලාව ඉක්මවන්නේ නැතුව තමන්ගේ දානෙ ටික වළඳලා නැවත විහාරයට වැඩලා ගිලන් භික්ෂූන් වහන්සේට දානි සකස් කරලා දෙනකොට වෙලාව පහු වෙන්න පුළුවන්. එතකොට උන්වහන්සේගේ සීලය පළුදු වෙන්න පුළුවන්. සිල් කඩාගන්න උන්වහන්සේ කැමති නෑ. ඒ නිසා බඩගින්නේ වැඩිනො ඉන්න වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඖෂධ ප්‍රත්‍යක්ෂ වෙන්නෙත් නැති වෙන්න පුළුවන්. එහෙම වෙලා බෑ, සාසනය රැකෙන්න ඕනේ. ඒ හින්දා ගිලන් හාමුදුරුවරුන්ට විතරක් නෙමෙයි උන්වහන්සේලාට උපස්ථාන කරන සංඝයාත් පිණ්ඩපාතේ වඩින්න ඕනේ නෑ. මට ඒ උපස්ථායක භික්ෂූන් වහන්සේලාට දන් දෙන්නත් අවස්ථාව දෙන්න ස්වාමීනි කියලා ඉල්ලුවා. බලන්න කොයි තරම් දුරට හිතලද කියලා, මොන තරම් නම් ප්‍රඥාවන්තද කියලා. පස්වෙනි කාරණාව, ගමික භික්ෂූන් වහන්සේලාට දන් දෙන්නත් ස්වාමීනි මට අවස්ථාව දෙන්න. කවුද මේ ගමික භික්ෂූන් වහන්සේලා කියන්නේ? ගමික භික්ෂූන් වහන්සේලා කියන්නේ ගමන් වඩින භික්ෂූන් වහන්සේලා. සමහර ඈත ප්‍රදේශයකට වඩින හාමුදුරුවරු කාන්තාර හරහත් වඩින්න ඕනේ. දැන් ඒතකොට කාන්තාරේ පිණ්ඩපාත දෙන්න කෙනෙක් නැහෙනි. ඒ හින්දා මේ හාමුදුරුවරු වඩින්නේ ගැල් සාත්තුවක් එක්ක. දැන් කාන්තාරේ හරහා වෙළඳාම යන ගැල් තියෙනවා, ගැල් 1000 ඒ දවස්වල වෙළඳාම ගියේ. එතකොට ආන්ගේ ගැල් කරුවන්ගේ පිටිපස්සෙන් උන්වහන්සේලත් වඩිනවා. එතකොට කාන්තාරේ දන් දෙන්නේ මේ ගැල් වල යන පිරිස තමයි දන් දෙන්නේ. ඔයා අතර උන්වහන්සේලා අවට තිබුණ කොහේ හරි තැනකට පිණ්ඩපාතේ වැඩියොත් එහෙම ගැල් කරුව බලාගෙන ඉන්නේ නැහැ, වෙලා යන හින්දා ඒගොල්ල යනවා. එහෙම වුණොත් අතරමං වෙනවා. ආන් ඒ වාගේ ප්‍රශ්න වලට මූණ පාන නිසා මේ ගමික භික්ෂූන් වහන්සේලාටත් මගේ ජීවිතේ තියෙනකන් දන් දෙන්නේ මට අවස්ථාව දෙන්න ස්වාමීනි කියලා ඉල්ලුවා. ඒක පස්වෙනි වරය. හයවෙනි වරය, ගිලනුන්ට බෙහෙත් දෙන්නත් මට අවසර දෙන්න. ගිලන් භික්ෂූන් වහන්සේලාට අහවල් බෙහෙත් හොයලා බෙහෙත් කොටලා තවන්ඩ, තෙල් හිඳින්ඩ, පොවන්ඩ, කසාය හදන්ඩ අනුමත කරලා තියෙනවා වේද මහත්මී. නමුත් ස්වාමීනි, නිසි බෙහෙත නිසි වෙලාවට හොයාගන්න බැරි වුණොත් ඒ බෙහෙත නිසි වෙලාවට කරන්න බැරුව යනවා. ආන් ඒකින්ද ගිලන් භික්ෂුන් වහන්සේලාට අවශ්‍ය බෙහෙත් වර්ග සපයලා දන් දෙන්න මට අවස්ථාව දෙන්න ස්වාමීනි කියලා ඉල්ලුවා. ඒක තමයි හයවෙනි වරේ. හත්වෙනි එක, නිරතුරුවම කැඳ පූජා කරන්න මට අවස්ථාව දෙන්න. මේ සවැත් නුවර වැඩ ඉන්න භික්ෂූන් වහන්සේලාට දිවි හිමියෙන් කැඳ පූජා කරන්න මට අවස්ථාව ඕනේ. කැඳ පූජාවේ ආනිසංස කීයද? ආනිසංස 10යි. අන්න ඒ විශේෂ ආනිසංස 10ක් දැකලා තමයි මේ අවස්ථාව ඉල්ලන්නේ. මොනවද කැඳ පූජාවේ විශේෂ ආනිසංස? පළවෙනි එක තමයි ආයුෂය, වර්ණය, සැපය, බලය, ප්‍රඥාව. මේ ආනිසංස පහ කැඳවලක් තියෙනවා, බද්දන් දුන්නක් තියෙනවා. ඊළඟට තියෙන විශේෂ ආනිසංස පහක් තව සඳහන් කරනවා අංගුත්තර නිකායේ යාගු කියන සූත්‍රයේ. ඒ කියන්නේ කැඳ පිළිබඳවම සූත්‍රයක් තියෙනවා. ඒ කියන්නේ මේ ඉතා ප්‍රණීත විදිහට කැඳ හදලා පූජා කරනවා කියන එක අපි හිතන්නේ නැති වුණාට විශේෂ ආනිසංස සහිත පූජාවක්. ඒ කියන්නේ මේ දැන්
කැඳ පිළිබඳවම කරුණු කියන සූත්‍රයක්ම පිටකේ තියෙනවා. අංගුත්තර නිකායේ යාගු කියන සූත්‍රය, යාගු කියන්නේ කැඳවලට. එහෙනම් මේක අපේ භාෂාවෙන් කිව්වොත් කැඳ සූත්‍රය. කැඳ ගැන කරුණු දක්වපු සූත්‍රය. ආන් එතන දක්වනවා කැඳ දන් දුන්නහම බඩගිනි නිමෙනවා. පළවෙනි එක බඩගින්න නිමන්න පුළුවන්. එක වේලක් වළඳලා ජීවත් වෙන භික්ෂූන් වහන්සේලාට පහුවදත් එකපාරම ඝන ආහාරයක් කුසට එකතු කරනවට වඩා කැඳ වගේ දියරමය ආහාරයක් එකතු කිරීම උන්වහන්සේලාට ලොකු සුවයක්. ඊට පස්සේ බත් වළඳන එක බොහොම පහසුයි. නම් පළවෙනි එක බඩගිනි නිමනවා, දෙවෙනි එක පිපාසාව නිමනවා කැඳ වලින්, තුන්වෙනි එක වාතය අනුලෝම කරනවා, හතරවෙනි කාරණාව ආහාර හොඳින් දිරවනවා, ආමාශය හොඳින් පැසවනවා කියලයි කියන්නේ. කැඳ වළඳලා තිබුණාම ආමාශය දැන් එක වේලක් වළඳලා ආමාශයත් සමහරලාට ටිකක් වේලිලා ඇකිලිලා වගේ තියෙනවා. ඇයි අපි තුන් වේලක්ම අනුභව කරනවා? උන්වහන්සේලා එක වේලයි වළඳලා තියෙන්නේ. ඒ හින්දා මේ වෙනකොට ආමාශයේ මොකවත් ආහාරයක් නැහැ. ඒ හින්දා මේ කැඳ දුන්නාම ඒ ආමාශයත් සුවපත් වෙනවා, ආමාශය හොඳින් පැහැෙනවා. ආහාර දිරවඬ සුදුසු මට්ටමට, ආහාරයේ මනා සුදුසු මට්ටමටපත් වෙනවා. ඊළඟට සඳහන් කළා වස්තිය පිරිසිදු කරනවා කියලා. මල පහ කිරීමේ කටයුත්ත ඊටාම පහසුවෙන් සහ ඊටාම හොඳට කරනවා. එතකොට හොඳ නිරෝගී බවක් ලැබෙනවා. එතකොට වෙනම කැඳවල තියෙන ආනිසංස තමයි බඩගිනි නිමනවා, පිපාසාව නිමනවා, වාතය අනුලෝම කරනවා, ආහාර හොඳින් දිරවනවා, වස්තිය පිරිසිදු කරනවා. ඒ පහයි ආයුෂයේ වර්ණයේ සැපේ බලයේ ප්‍රඥාවයි. එතන පහයි කැඳ පූජාවේ විශේෂ ආනිසංස 10යි. ආන් ඒක දැනගෙන කියනවා ස්වාමීනි, දිවි හිමියෙන් මට භික්ෂූන් වහන්සේලාට කැඳ දානේ පූජා කරන්න අවස්ථාව ඕනේ. එසේ මෙසේ පින්කම් නෙමෙයි, මහා ආනිසංස තියෙන වරමයි මේ ඉල්ලන්නේ. අටවෙනි එක ඉල්ලනවා භික්ෂුණී සංඝයාට නාන සලු දීමට අවසර දෙන්න. දැන් මුලින්ම ඉල්ලුවා භික්ෂූන් වහන්සේලාට නානකඩ පූජා කරන්න අවසර දෙන්න, වැසි සලු පූජා කරන්න අවසර දෙන්න. භික්ෂුණීන් වහන්සේලාට නැවත දියනාන සලු පූජා කරන්න මට අවසර දෙන්න කියලා අවසානයේ ඉල්ලනවා. ඒකටත් හේතුව පෙන්නනවා බුදුරජාණන් වහන්සේ. භික්ෂුණීන් වහන්සේලා වැඩිපුර අචිරවති ගඟට නාන්න යනවා. ඒ ප්‍රදේශයේ අචිරවති ගඟේ නානෝ. ආන්ගේ නානකොට වෛශ්‍යාවොත් නානෝ. එතකොට මේගොල්ලෝ නාන්නේ වස්ත්‍ර ගලවලා තියලා. වතුරට බැහැලා වස්ත්‍රය ගලවනවා. පහිනකොට ටික 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 වස්ත්‍ර ගලවලා වතුරට බහිනවා. ඉතින් එතකොට මේ තරුණ ඇඟවල් දැක්කහම වෛශ්‍යාව ඒ භික්ෂුණීන් වහන්සේලාගෙන් අහනවා, මේ තරම් ලස්සන ශරීර තියාගෙන කාම සම්පත් විඳ විඳ සැපෙන් සැපයට පත් වෙන්නේ නැතුව තරුණ කාලෙම ඔබලා මහණ වුණේ ඇයි කියලා වෛශ්‍යාව අහනවා. ඒ හින්දා මේ තරුණ ඇඟ වහගෙන නාන්න ඒ භික්ෂුණීන් වහන්සේලාට වැසි සලු දන් දෙන්න ඕනේ. අනිත් එක කාන්තාවක් වස්ත්‍ර නැතුව ඉන්නකොට දකින්න අප්‍රසන්න නිසා, දකින්න තවත් කෙනෙකුට රාගය උපදවන්න පුළුවන් නිසා, ඒ අයට ඒ නිසා කරදර වෙන්න පුළුවන් නිසා වස්ත්‍ර පූජා කරන එක භික්ෂුණීන් වහන්සේලාගේ ආරක්ෂාවටත් හරි වටිනවා. ආන් ඒ හින්ද ස්වාමීනි, මට භික්ෂුණී සංඝයාට වැසි සලු දෙන්නත් අවසර දෙන්න කියලා ඉල්ලීමක් කළා. ආන් එහෙම ඉල්ලීම කරලත් බුදුරජාණන් වහන්සේට සඳහන් කරනවා, මොන ආනිසංස දැකලාද මේ වරාට ඉල්ලුවේ? දැන් එහෙම වර ඉල්ලහම බුදුරජාණන් වහන්සේ අහනවා, විශාඛාවෙනි, මොන ආනිසංස දැකලාද මගෙන් මේ වර ඉල්ලන්නේ?
එවල සඳහන් කළා යම් භික්ෂූන් වහන්සේ නමක් කොහේ හරි එක්ක පිරිනිවන් පාලා නැත්තම් අපවත් වෙලා භික්ෂු සංඝයා හෝ භික්ෂුණී සංඝයා ආරංචි වුණහම විශාකාව ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි ඒ භික්ෂූන් වහන්සේ කවද හරි දවසක සවැත් නුවරට වැඩලා තියෙනවද කියලා අහනවා. එතකොට බුදුරජාණන් වහන්සේ සඳහන් කරාම මෙච්චර කාලයක් සවැත් නුවර ඉඳලා තියෙනවා. අහවල් කාලේ සවැතට වැඩලා අහවල් කාලේ වෙනකන් වැඩ ඉඳලා පිට වෙලා ගිහිල්ලා තියෙනවා. ආන් එහෙම කියහම විශාකාව විශේෂ සතුටකටපත් වෙනවා. ඒ භික්ෂූන් වහන්සේ හෝ භික්ෂුණීන් වහන්සේ සවැතට වැඩම කළා නම් ඒකාන්තයෙන් මේ විශාකාවගෙන් උපස්ථානයක් ලැබලා තියෙනවමයි. මොකද විශේෂ වරාටක් තියෙනවනේ. ඒ හින්දා ඒකාන්තයෙන් මගෙන් උපස්ථානයක් ලැබලා තියෙනවමයි කියලා විශාකාව ගොඩාක් සතුටට පත් වෙනවා. ඊළඟට ස්වාමීනි ආන් ඒ කාරණාව මට ප්‍රමෝදයට හේතු වෙනවා. ඒ භික්ෂූන් වහන්සේලා මගෙන් උපස්ථානයක් ලැබලා තියෙනවා කියලා දැනගත්තාම ඒක මට ප්‍රමෝදයක්. මොකද්ද මේ ප්‍රමෝදය කියලා කියන්නේ? අපිත් කියන්නේ ප්‍රීති ප්‍රමෝදයටපත් වුණා කියලා. ප්‍රමෝදය කියලා කියන්නේ තරුණ ප්‍රීතිය. ඒක මුහු කුරා ගිහිල්ලා නැහැ. තරුණ ප්‍රීතියට කියනවා ප්‍රමෝදය කියලා. ඒ නිසා සඳහන් කරනවා ඒ කාරණාව මට ප්‍රමෝදයට හේතුවක් ස්වාමීනි, එයම මට ප්‍රීතියට හේතුවක්. ප්‍රීතිය කියන්නේ ගත පුරාම පැතිරලා යන ප්‍රීතියක්. ඒක මට ප්‍රමෝදයටත් හේතු වෙනවා, ප්‍රීතියටත් හේතු වෙනවා. මනස ප්‍රීතිමත් වුණහම ස්වාමීනි කය සංසිඳෙනවා. මනස ප්‍රීතියෙන් පිරෙන්න පිරෙන්න කය සැහැල්ලුව දැනෙන්න පටන් ගන්නවා. ආගේ නිසා ස්වාමීනි කය සංසිඳුනහම ඒ සංසිඳුන භවයේ සැපය තියෙනවා. කය සංසිඳුන සැපය තියෙනවා. ඊළඟට සඳහන් කළා ඒ සැපය නිසා සිත සමාධිගත වෙනවා. ඒ සමාධිය මට ඉන්ද්‍රිය භාවනාවක්, බල භාවනාවක්, බොජ්ජංග භාවනාවක් බවට පත් වෙනවා. මෙන්න මේ ආනිසංස දැකලා තමයි මේ වටේ අට ඉල්ලුවේ ස්වාමීනි කියලා සඳහන් කරනවා. ඒ විදිහට ඇය කරුණු දැක්වහම බුදුරජාණන් වහන්සේ තුන් වතාවක් සාදුකාර පවත්වලා සාදු 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 විශාකය, එහෙමනම් මේ වරාට දෙන්නම් ලබා ගන්න කියලා කිව්වා. එහෙනම් බුදුරජාණන් වහන්සේගෙන් විශාකාව වරාටක් ලැබුවා. ඊට පස්සේ විශේෂයෙන් ගාථා කීපයක් සඳහන් කරලා බුදුරජාණන් වහන්සේ විශාකාවට ස්තුති ගැන්ත වෙනවා. විශාකාවට සතුට ප්‍රකාශ කරනවා. එතන එක තැනක සඳහන් කරනවා ශ්‍රද්ධාව සම්පූර්ණ කරගෙන සීලෙහි පිහිටලා යම් කාන්තාවක් කටයුතු කරනවා නම් ඇය මේ ශාසනයේ ශ්‍රාවිකාවක් කියලා. මේ බුද්ධ ශාසනයේ ශ්‍රාවිකාවක් වෙන්නේ එතකොට කොහොම කෙනෙක්ද? ශ්‍රද්ධාවේ පිහිටලා සිල් සම්පූර්ණ කරගෙන යම් කාන්තාවක් හැසිරෙනවා නම් ඇය මේ ශාසනයේ ශ්‍රාවිකාවක්. එහෙනම් අපිටත් හිතන්න කරුණු ගොඩක් තියෙනවා. බුද්ධ ශාසනයේ ගිහි උපාසිකාවක් වෙන්නත්, පැවිදි ශ්‍රාවිකාවක් වෙන්නත් ශ්‍රද්ධාවයි සීලයයි මනාව තියෙන්න. එදා බුදුරජාණන් වහන්සේගේ ධර්ම ශ්‍රවණී කරලා අපි මේ ශාසනයේ පාසිකාව කියලා උපසම්පදාව ලබා ගත්ත මේ භික්ෂුන් වහන්සේලා මිස අපි ශාසනයට හරියට බුද්ධ ශාසනයේ රහත් බව ලබා ගැනීම සඳහා එනම් පින්නේ භික්ෂුන් වහන්සේලා පහුවද පස්සේ මෙන්න මේ කාරණාව ගැන සාකච්ඡා කළා. විශාකාව මොනතරම් පුණ්‍යවන්තද බුදුරජාණන් වහන්සේගෙන් කපාසික වනලැහැබිදී ශ්‍රවණය කරපු ඇය බද්දවග්ගීය කුමාරවරු ඇය කොයිතරම් තිස් දෙනාම ඒහි එදා උපස්ථාන ශාලාවට වඩින අපේ භාග්‍යතුන් වහන්සේ භික්ෂූන් වහන්සේලාගෙන් අහුව මහණෙනි
මම එන්න කලින් සඳහන් කළා මේ භික්ෂූන් වහන්සේලා සාකච්ඡා කර හිටි. පුතජන ගෝත්‍රයේ ඉක්මෙව්වා කියලා. විශාකාව එදා බණ අහන භාග්‍යතුන් වහන්සේ ළඟ පුතජන ගෝත්‍රයේ වරාටක් ලැබුවා. කවුරුත් සංසාරේ කොච්චර පිංවන්තද? සමහර අය සෝවාන් වුණා. තරම් පිං කරලා. සමහර අය සකදාගාමි වුණා. භාග්‍යතුන් වහන්සේගෙන් වර ලැබුවේ. අපි ඒ කාරණාවයි කතා කර කර හිටියේ. දැන් පැවිදි වෙලා අවුරුදු ගණනාවක් මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වහන්සේලා සුදුසු භාවනා කටයුතු වල ඉඳලා භික්ෂුන් වහන්සේලාට මතක් කළා මහණෙනි. පැවිද්දෙන් සෑහෙන කාලයක් ගත වෙන එක වස් කාලෙක කල්පනා කළා. මේ භවයේ විතරක් නෙමෙයි මගෙන් වර බුදුරජාණන් වහන්සේත් එක්ක සවැත් නුවර වස් සමාදන් වුණොත් විශාකාව මගෙන් වර ලබා ගන්න එහෙම තීරණය කරලා භික්ෂුන් වහන්සේලා මේ භික්ෂුන් වහන්සේලා පාවාරික නුවර ඉඳලා අතීත කතාව අපිට පැහැදිලි කරලා දෙන්න. සවැත් නුවරට එන්න පිටත් වුණා. ආන්ගේ අතීත කතාව පැහැදිලි කරන්න පාවාරික නුවර ඉඳලා සෑහෙන සුරුචි ජාතකයේ දේශනා කොට වදාළි. සාමාන්‍යයෙන් භික්ෂූන් වහන්සේලා වහන්සේ පැහැදිලි කළා දවසකට වැඩම කරන්නේ යොදුනයි. මහණෙනි, ඉතින් දවසකට යොදුන ගානේ වැඩම කළා නුවර. සවැත් නුවරට වඩින අතර රජුරු කෙනෙක් සවැත් නුවරට ළඟා වෙන්න තවත් දවස් 6ක් මිතිලා නුවර ඉඳ තියෙද්දී සුරුචි කියලා රජ කෙනෙක් රාජ්‍ය ඇසල පොය උදා වුණා. ඒ සුරුචි රජුරවන්ට පුතෙක් වෙන ඇසල පොයදා වස් සමාදන් වෙන්න. පුතාගේ නමත් සුරුචි. ඒක බුද්ධ ප්‍රඥප්ති. තාත්තගේ නමයි පුතාගේ නමයි දෙදෙනා සවැතට ළඟා වෙන්න බැරි වෙච්ච නිසා සියලු සුරුචි කුමාරයා තියෙන මහ ලොකු කනගාටුව. සුදුසු වයසට ආවට පස්සේ මම තාත්තගේ නම තාත්තේ මට මග ගෙන ගන්න ඕනේ. වස් සමාදන් වුණා. මං තක්ෂලාවට යවන්න කියලා. වස්තුන් මාසේ බොහෝම උනන්දුවෙන් උන්වහන්සේට ඉල්ලීම නිසා කුමාරයා වස් පවාරණී කරපු ගමන් ඉගෙන ගන්න යවුවා. සවැත් නුවර යන්න පිටත් වුණා. තක්ෂලාවට යන්න නිසි වෙලා වෙනකම් මේ වඩින ගමන ඒ තරම් පහසු ගමනක් නෙමෙයි. මගින් එකතු වෙන රැස් වෙන තැන සුරිචි කුමාරයා මුළු වස්තුන් මාසෙම දෙවිය වෙහි වස්සවල ආන් ඒ වෙලාවේ බරණස් රජුරුවන්ගේ පුතා වෙච්ච පාරවල් බ්‍රහ්මදත්ත කුමාරයාත් හැමතැනම වතුර පිරිලා දැන් මාර්ගයේ අබලන් වෙලා සුරුචි රජුරුවන්ගේ පුතා තව දවස් සුරුචි කුමාරයා යදුන් හැට බරණස් නුවරට ගටාසන රජුරුවන්ගේ පුතා දුරක් පයින් යන්න ඕනේ සවැත් නුවරට මේ බ්‍රහ්මදත්ත කුමාරයාත් ඇවිල්ලා තෙත සිවුරු දරාගෙන මේ ලෑල්ලෙම කැඩිච්ච පාරවල් වල එකට වාඩි වෙලා වතුරේ බැහැ බැහැ යන මේ ගමන අපි අර බස් එකේ නිකන් ඉතාමත් එක තැනක බම්පුවේ වාඩි වෙලා ඉන්නවා වගේ. කෙසේම වාඩි වෙලා ඉන්නකොට දෙන්නා රාජ කුමාර වහන්සේලා මේ දෙන්නා අතර කතා බහට තියලා මේ දෙන්නා මිත්‍ර වුණා. බරණජාන ගිහිල්ලා මේ ළඟට ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ වන්දනාවට ගිහිල්ලා මේ දෙන්නා වන්දනා කරලා ඉවර වුණාට ශිල්ප ශාස්ත්‍රතික ඊටා කෙටි කාලේ බුදුරජාණන් වහන්සේ ප්‍රතිගුණ කළා. සතුටු සාමිපේ කතා බහ කළා. නැවත තම තමන්ගේ ගම රට බලා පිටත් වෙන්නේ. වස්පාලි තාම මාර්ගයේ බව පිටත් වුණා. සතුටින් දෙන්න මුලින්ම හමුච්චාට ඇවිල්ලා සුවය වෙනුවෙන් දෙප වෙච්ච බව යන්නයි යන්නේ. උන්වහන්සේට බුදුරජාණන් වහන්සේට යාළුවේ මනාව කරු දෙන්න. අපි දෙන්නගේ යාළුකම මේ තක්සලාවට යන මගදිමයි එතනමයි ඇති වුණේ. මේ භික්ෂූන් වහන්සේ යාළුකමයි ස්වාමීන් වහන්සේ වස්පාලේ නම් ඉතාලි පොලිටත් පවතින්න ඕනේ. පවාර දවසක විවාහ වෙයි රජ වෙයි. සමත් දවසක විවාහ වෙයි රජ වෙයි. ආන් එතකොට මේ කාලය මට දාව මගේ බිරිඳ පුදුම දුවෙක් සහිතයි ස්වාමී. ඔබට දාව ඔබේ විසම දුෂ්කරය තමයි මේ දවස් 6 පුරාම කදින්න අපි විවාහ කරමු. කියලා එන මගට දුවක් ලැබිලා මට කාවේ පැහැදිලි කරාම අපි 얘 දෙන්න විවාහ කරමු. බුදුරජාණන් වහන්සේ මේ සම්බන්ධයෙන් ගෙතමලාගෙන් අහනවා දෙන්නෙකට ප්‍රතිඥා දුන්නා. ඔබලගේ කල්පනාව එහෙම ප්‍රතිඥා දීලා ගියා. දවස් 6ක් මේ මග සුරිචි කුමාරයාත් දුෂ්කරතාවයේ ගෙනද. බ්‍රහ්මදත්ත කුමාරයාත් රජ වුණා. දෙන්නම විවාහ වුණා. දුකට වඩා විවාහ වෙලා සංසාර දුක මොන තරම්ද කියන කාරණාව කියලා ඉවර කරන්න බෑ. බ්‍රහ්මදත්ත කුමාරයාට දුවක් ලැබුණා. ආන් මේ කාරණාව පැහැදිලි කරන්න සුරුචි රජුරවන්ට අපේ බුදුරජාණන් වහන්සේ අනමතග්ග සංයුත්තේගෙන හැර දැක්කුවා. සංයුත් මෙනිකායේ අනමතග්ග සංයුක්තියේ තියෙන සංසාරේ දුක පිළිබඳව විස්තර කරනවා. දැන් මේ පොරොන්දුව මේ සාංශාරික දුක කොපමණ විවාහ කාරණාව විටින් විට විවිධ ධර්ම දේශනාවල් වලින් බරණස් නුවරට යොමු කළා. මේ පින්නතුන් අහලා කරුණු දන්නව ඇති.
ඒ වෙලාවේ බ්‍රහ්මදත්ත කුමාරයා නමුත් භාග්‍යතුන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට ඒක පැහැදිලි තමන්ගේ ස්වාමි දිනියට කතා කරලා ඇහුවා අනාදිමත් කාලය කාන්තාවකට මේ දීර්ඝ සංසාරේ දුක මොකද්ද කියලා අපි මොනතරම් කාලයක් මේ ජීවිතේ විඳින ලොකු ගවයෝ වෙලා ඉපදෙන්න ඇද්ද ආන් ඒ වෙලාවේ ආන් ඒ කාරණාව පැහැදිලි ස්වාමීනි කාන්තාවකට තියෙන ලොකුම දුක තමයි තමන්ගේ ස්වාමියාට තමන් ගලාගෙන සමාන තවරේ භාර්යාවෝ ඉන්නේ මහා සාගරේ ජලයට වඩා වැඩි ලොකු දුක ලොකුම දුක ඒකයි සංසාරේ සමාන භාර්යාවම කලකිරින්න තියෙන තැනක් නේ ආන් ඒ නිසා මේ දෙන්න එහෙනම් කල්පනා කළා වෙලා ඉපදිලා රජෙල්ල කපාපු තැනින් ගලාපු ලී ඒ රජවරුන්ට මහා සාගරේ ජලයට වඩා වැඩි ඒ නිසා දුවට කවදා එතකොට මහා සාගරයේ ජලයට වඩා වැඩි උනේ ඒකාත්මයක බෙල්ල කපාපු තැනින් ගලාගෙන මේ කොට නිමා වෙලා තියෙන නිසා හරකෙකුගේ එච්චර ලේ මහා සාගරයේ ජලයට වඩා වැඩි වෙන්නේ කරලා සාකච්ඡා කිරීම ධර්මයේ උදාහරණ තියෙන්නේ එහෙම්මයි මේ උතුම් වූ ධර්ම දේශනාව මොකද ධර්මයේ දක්වන්න උදාහරණයක් පුණ්‍යානුමෝදනාව සමාන එකක් නැහැ විකුම් ඒ අමරණාද්ධාගමේ හැම උදාහරණයක්ම කුඩයි ඒ වගේම කාරණාව මව ලොකුයි පුංචි කුමාරි මහා සාගරයේ ජලයට වඩා වැඩියෙන් දරු තනතුර හරකෙකට ගලාගෙන ගිය මුදිරය හරකෙ 2005 ගලාගෙන ගිය මුදිරය 31 වෙනි දින ඒ කවුද හරක වෙලා ඉපදිලා තියෙන්නේ පුතුට මේ දේශනාව කරන මමත් පින්නතුනි අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ මහා සාගරී කුමාරි හාමි වස්තේකමහර විටේනියන් විසින් මෙතෙක් අපි කල්පනා කරේ පුතු මරණය තමයි ප්‍රධාන වශයෙන් අපි 2017 12 වෙනි මාසයේ 31 වෙනි දින නමුත් ඒ ප්‍රමාණීය විතරක් නෙමෙයි මහසිනමයේ සම්පූර්ණ කිරීමෙන් නිදන ප්‍රාප්තියට සීමාවක් නැ විකුම් අමරනාත් ගැඹුරේ ප්‍රමාණයක් නැ සහකාර වතු අධිකාරී මායිම දන්නේ නැ තනතුර දරමින් කටයුතු කරන තරම් ජලයේ තියෙන කෙනෙකුගේ කාරණාව අනුමෝදන් කිරීම කිසි කෙනෙකුට කියන්න අලුුණයික් නැ රැකියාව ලැබී අපි සාගර හඳුනන පිළිබඳව සිහිපත් කරනවා පළමු වර්ෂ සාගරයේ කියලා කියනවා ප්‍රසාද දීමනාවලින් අට්ලන්ටික් සාගරයේ කියලා කියනවා දඹදිව වන්දනා කරවන්නේ පැසිෆික් සාගරයේ කියලා කියනවා කියලා සිහිපත් කරනවා ඔය අතර රත් ශිල්ප ශාස්ත්‍ර හැදෑරු ගොළු මුහුද ශාන්ත සිල්හිමත්තර අපි කියනවා විදුහලට සෑම කටයුත්තක කෙරවලේ තියෙන ඇන්ටාර්කිකාව වගේ අයිස් පිරිච්ච සාගර ගැනත් අපි කතා කරනවා කියලා සිහිපත් කරනවා එතකොට මෙවුවා වෙන වෙන සාගරතා පෙන්වා දෙමින් පාලන මහම හොඳ එහෙම නෑ අධිකාරියෙන් විසඳුමා වැටු වැඩි කර දීම හා මානුෂිකත්වයේ ඉන්දියන් සාගරයත් එකයි පැසිෆික් සාගරයත් එකයි ඇට්ලන්ටික් සාගරයත් එකයි මරණාසන්න මොහොතේදී ඇන්ටාර්කිකාවට එකයි මේ කොහෙවත් බැමි දාලා වෙන් කරපු මොහොතවල් තවත් අවයව පහක් අසරණ රෝගී විශ්වයම කිරීමට හා ජලය එවලේම ඒවා අපි ජීවත් වෙන ගොඩබිම් ටික දැනට ඒ ජලතලය මත පාවෙන පොල්ලි කෑලි වගේ ලෑලි කෑලි අසරණ රෝගීන් වෙනින් වරින් වරින් වල ගොඩේ දන් දෙන්න බව සේවය කළ වත්තට ආසන්න විදුහලකට හැම තැනම මුදුමැදුරක් තරවාදුන් බවත් හිතමිතුරන්ට මෙන්ම ඥාතීන් මේ වෙරළ ළඟට ගිහිල්ලා අපි බලාපොටි කරදරයක නෙමෙයි මුල් තැනගෙන මුදලින් හා ශ්‍රමයෙන් ආධාර කරමින් උපකාර කළ බවත් ආනේ සීමාවක් මායිමක් තෙරක් පරක් නැති වෙන ඥාතීන්ට මහා සාගරයේ කොයි තරම්ද පින්නතුනි ජලකඳ කරන බවත් සිහිපත් කරනවා පුතුමන් ජලකඳට වඩා වැඩියෙන් පහත දැක්වෙන ඥාතීන්ට මම හරකි වෙලා මේ සංසාරේ ඉපදිලා ටිකිරි බණ්ඩා ලීලාවති කුමාරි හාමි සීලවති කුමාරි වැඩි කියලා ඩබ්ලිව් සර්වඥතා ඥානින් දැකලා දේශනා කරන බණ්ඩාර විජේරත්න වයි මේ සංසාරේ ගැන කල්පිතින්ද විජේරත්න බණ්ඩා වයිම් මුතු බණ්ඩා මේ මහා බුද්දට වැඩියෙන් අවසාන වශයෙන් බෞද්ධයා එතකොට ඒ හරකෙක් වෙලා ගලාගෙන ගියපු වැඩ සිට අපවත් වී බදාල තව කී ආත්මික අධර්ණාදී කුසල ධම්ම නායක මාහිමි පෝවාගේ දේශයට දේශක ස්වාමින් වහන්සේ ඇතුළු වැඩසටහන අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවත් සරස්සා කියන අම්මා වෙනුවෙන් සහ මේක එතන aran තියෙන උදාහරණ එතුමාණන්ට ආධාර උපකාර කරමින් මේ සඳහා සහයෝගය ලබා දෙන සියලු දෙනාටමත් මේ රැස් කරගත්ත සියලුම පින් අනුමෝදන් වේවා. ඒ අම්මා
මට සංසාරේ හම්බෙච්ච වාර සීමාවක් පින් අනුමෝදන් කරලා ආශිර්වාද කරන එකම අම්මමයි විශේෂයෙන් නිදන නමති සමයි එතුමියගේ සදාගරණීය පුතණුව මැරිච්ච වෙලාවේ අනාපුරුෂ කඳුළු හැටියට බොහොම පිහස් සාගරේ ජලයට වඩා පැමිණි කෙනෙක් හැටියට ආපු කාර්යය එතකොට සාගර ජලයට වඩා වැඩියෙන් කඳුළු වැඩි උනේ යපු කෙනෙක් හැටියට එක අම්ම කෙනෙක් විශේෂයෙන් පින් අනුමෝදන් කරලා ආශිර්වාද කරමු ඊළඟට පැහැදිලි කළා චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ මේ ලෝකේ ඔබට මව් නොවිච්ච කෙනෙක් පුණ්‍ය ධර්මයේද ආශිර්වාදයක් මේ ලෝකේ ඔබට පිය නොවිච්ච කෙනෙක් පින් ප්‍රාර්ථනා කරමු පිරෙන්නවත් එක භවයක අම්මා මැරුණාම අඬන්න බැරි වුණා නම් මේ සාගර ජලයට වැඩිය කඳුළු පිරෙන්න අපි ඉපදිච්ච වාර ගාන අසංඛ්‍ය ගානින්වත් අපිට කියන්න බෑ. එතකොට මේ අපිට තියෙන අලුත් ජීවිතයක්ද? මේ පළවෙනි උපතක්ද මේ තියෙන්නේ? මේට කලින් මේ මහ පොළොවේ පය ගහපු නැති තැනක් නෑ. මේ මහ පොළොවේ අපි වලලපු නැති තැනක් නන්නේ. මෙතෙක් ජීවිතේ මේ මහ පොළොව මත පය තියා ඇවිදපු වාර කොච්චරද? මේ ජීවිතේ මහ පොළොවේ පිය සටහන් කීයක් තියන්නේද? ඒ පාගපු හැම තැනක්ම පෙර මම වලලපු තැනක් කියන කාරණාව අපි තාම හිතුවේ නැහැ. මෙතෙක් කල් පාගලා තියෙන්නේ මමම වලලපු තැන්. ඒ තරම් එක වල උඩ සිය දහස් වර මමම වලල්ලා තියෙන. එහෙම සංසාරික මේ යන්නේ. එහෙම යන සංසාරික අලුත් අද්දකීන් හොය හොයා පියනවා. හැබැයි මේ හම්බ වෙන එක අද්දකීමක්වත් අලුත් නෑ. පෙර විඳලා තියෙන අද්දකී පෙර හම්බ වෙලා තියෙන මුණ ගැහිලා තියෙන අද්දකී. හැබැයි ඔය අතර ඔය තරම් දීර්ඝ සංසාරික ඔබට මට මුණ ගැහිච්ච නැති අද්දකීම් කීපයක් තියෙනවා. අනික හැම එකක්ම මුණ ගැහුණා මුණ නොගැහුණා අද්දකීම් කීපයක් තියෙනවා. මොනවද ඒ? තමයි මහ සාගරයට වැඩිය කඳුළු පිරෙන්න අපි අඬලා තිබ්බත් එච්චර ඉපදිලා තිබුණත් ඔය එකම භවයකවත් අපිට සෝවාන් කියන අත්දැකීම නම් හම්බ වෙලාම නැහැ. ඒ අත්දැකීම නොලැබුණා නම් සකදාගාමි අනාගාමි අරිහත් කියන අත්දැකීම් ලැබිලම නැහැ. ඔය හැර වෙන නොලැබුණ අත්දැකීමක් නැහැ. හැම දෙයක්ම හම්බ වෙලා තියෙනවා. එහෙනම් තවත් මේ වීරිය වඩන්නේ මෙතෙක් නොලැබුණ අත්දැකීමට මුහුණ දෙන්නයි. ඒ අත්දැකීම හොයාගන්නයි. මේ තරම් මහන්සි වෙමින් මේ තරම් දුර බැහැර ගෙවාගෙන යාන වාහන අරගෙන ඇවිල්ලා මේ ලෑස්ති වෙන්නේ මෙතෙක් නොලැබුණ අලුත් අත්දැකීමක් හොයන්න යන්න. රෑ දවල් මහන්සි වෙලා මේ වාගේ පින්කම් සංවිධානය කරන්නේ එවන් අත්දැකීමකට මුල පුරන්න. එහෙනම් අනවරාග්ද සංසාරී බුදුවරු මුණ ගැහුණ වාරම අඩුයි. බුදු කෙනෙක් නැතුව බුද්ධ ශූන්‍යව ඉපදුන අවස්ථාම වැඩි. නිරයවල් වල හිටපු අවස්ථා සීමාවක් නැහැ. සතර අපායේ දුක් විඳපු අවස්ථාවල සීමාවක් නැහැ. මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ භික්ෂූන් වහන්සේලාට මතක් කරලා දුන්නා
සංසාරේ විඳපු දුක් හරකෙක් වෙලා විඳපු දුක සීමාවක් නැති දුකක් විඳිනවා. ඒ දුක් ඕන තරම් අපි දැකලත් තියෙනවා අහලත් තියෙනවා. බෙල්ල කපන වෙලාවේ මොන තරම් දුක් විඳිනවද? තමන්ගේ සහෝදරයන්ගේ බෙල්ල කපන දිහා බලාගෙන කොයි තරම් දුක් විඳද? ළඟට එනකොට කකුල බඳිනකොට බැඳලා ඉන්න තැනින් ලෙහෙනකොට අර අද්දකීම් දැකපු දේවල් මතක් වෙනවා. ඒ එක්කෙනෙක් ගෙනහිල්ලා කණුවක් ළඟ කෙටි කරලා බැඳලා ඒ සතා බලාගෙන ඉන්නකොට සහෝදර ගවයෝ 100,000 ගණන් මරනවා. කකුල් දෙක පටලනවා. කකුල් හතර ගැට ගහලා පෙරලනවා. ඒ සතා ඇස් දෙක උඩ ගිහිල්ලා කඳුළු පෙර පෙර අඬනවා. මේ පිරිස දිලිසෙන දිග පිහියක් කිනිස්සක් අතී තියාගෙන ඒ අය කතා බහේ නිරත වෙලා ඉන්නවා. ඒ පිහිය කිනිස්ස අර සතාට හොඳට පේනවා. තව මොහොතින් මේක මගේ ගෙල හරහා ගමන් කරන බවත් දන්නවා. ඒ වෙලාවට කොහොම වේදනාවක් දැනෙයිද කියන කාරණාවත් හිතෙනවා. ඒ අවස්ථාවේ මොනතරම් බය දුකක් තියෙනවද කියන කාරණාව අපිට විස්තර කරන්න තේරෙන්නේ නැහැ. ඔහුට ඒක මතක් වෙන්න මුත්‍රාත් පහ වෙනවා, මල පහත් පිට වෙනවා. නමුත් අර දිලිසෙන පිහිය මූණ ඉස්සරහ තියාගෙන මේ ඇය තවම වෙන මොනවද කතා. ඉතින් අන්තිමට අඬ ගහන්න කෙනෙකුත් නැහැ, කියන්න කෙනෙකුත් නැහැ, කීවට අහන්න කෙනෙකුත් නැහැ, අහලා බේරගන්න කෙනෙකුත් නැහැ. මේක තමයි සංසාරේ හැටි. ඒ සතාගේ ඉරණම නම් එහෙම විසඳෙනවා. නමුත් අර කනුව ගාවට වෙලා බලාගෙන ඉන්න කෙනා, එයාට ඊට වඩා බය දැනෙනවා. ළඟට ඇවිල්ලා කනුවෙන් ලෙහෙනකොට, කකුල් දෙකට ලණුව දානකොට, බිම පෙරලනකොට, අර වෙච්ච දේවල් බලාගෙන ඉඳලා දැන් ඊ ඔක්කොම මතකයි. එතකොට මේ මොහොතේ බය මං කිව්වා තේරෙන්නේ නැහැ අපිට කියලා. දැන් පහුගිය කාලේ ඔය රූප වාහිනියෙන් එහෙම කඩු කිනිසි හොයාගත්තුවා පෙන්නනවා දැක්කහම අපේ ළමයි ඉස්කෝලේ යන්න බය වුණා. සමහර මව්පියන්ට ළමයින්ට බෙහෙත් තරම් දෙන්න සිද්ධ වුණා. වැඩි හිටියොත් බය වුණා. ඒ වෙල ළඟ දැකලා නෙමෙයි ඒ රූප වාහිනිය පෙන්නනවා දැකලා. කවදා හරි දවසක වෙයි කියලා හිතපු දෙයක්. නමුත් දැන් මේ දිලිසෙන කඩුව ළඟ තියාගෙන දැන් මේ කඩුව මගේ බෙල්ලට වැටෙනවා, මේ කඩුවෙන් බෙල්ල කපනවා කියලා දැනෙන කෙනාට එහෙනම් කොහොමද? ඒ අත්දැකීමට ඔබයි මමයි සංසාරේ කොච්චර මුණ දීලා ඇද්ද? ඒ හරකෙක් වෙලා විතරක් නෙමෙයි, නොයෙක් තිරිසං ආත්මවල ඉපදිලා එහෙමයි. මාළුවෙක් වෙලා ඉපදිලා විඳින දුක. සමහර වෙලාවට මාළු මරන්න ගියහම මුළු මුහුදම රතු වෙනවා. ඒ ප්‍රදේශයේම රතු වෙනවා. ඒ විශාල මාළු. බෝට්ටුව ළඟට ලං කරගන්නවා, නමුත් ගොඩ ගන්නවත් බෑ. ඉතින් මුහුදෙදිම අර උල් ආයුධ වලින් ඇනලා මරනවා. ඒ පලාතම රතු පාට වෙනවා. එතකොට අපි කී කාලයක් එහෙම දුක් විඳින්ද ඇද්ද? ඉතින් මේ අනවරාග්ද සංසාරේ සීමාවක් නැහැ කියලා කිව්වේ ඒකයි. මනුස්ස ලෝකේ ඉපදিলা සැප තියෙනවද? මනුස්ස ලෝකෙත් ඒ දුකේ කිසිම අඩුවක් නැහැ. හොයලා බලහම වදකාගාරයක ගිහිල්ලා විඳින දුක් කන්දරාව මෙච්චරයි කියලා සීමාවක් නැහැ. මනුස්ස ලෝකෙත් පණ පිටින් බෙල්ල කපන අවස්ථා ඕන තරම් අපි අහලා තියෙනවා. ඔය රූප මාධ්‍යයෙන් දැකලා තියෙනවා. සමහර බෙල්ලක් කපන්න විනාඩි 15ක් විතර ගත කරනවා. හේතුව
කැපෙන්නෙම නැති පිහියකින් කපයි. අතුල්ලලා 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 කපනවා. ඉතින් එකපාර කපනවට වඩා හරි වේදනාවයි. ඉතාම දුක් සහිතයි. සාමාන්‍ය අපි ජීවත් වෙන පරිසරෙත් අපිට අහන්න ලැබෙනවා එක්කෙනෙකුට 25 පොලකට පිහියෙන් යනලා කියලා. තව එක්කෙනෙකුට 18 පොලකට යනලා කියලා. තව එක්කෙනෙකුට 7-8 පොලකට යනලා මරලා කියලා මේ සාමාන්‍ය එලිමහනේ අපේ ජීවිත අතර අපිට අහන්න ලැබෙනවා. තියුණු ආයුධ වලින් පහර දීලා කියලා. පිට කපලා, බඩ කපලා, පපුව කපලා, අත කපලා, ඔළුවට පොරවෙන් කොටලා, කොන්දට පොරවෙන් කොටලා එහෙම මරලා කියලා අපිට අහන්න ලැබෙනවා. ඊට අමතරව ගිනි තියලා සහ ගිනි තියාගෙන මරිච්ච අහන්න ලැබෙනවා. පුංචි දරුවෝ වාගේ පොළොවේ ගහලා මරලා, බෙල්ල පාගලා මරලා මේ වාගේ අවස්ථා තහඬ ලැබෙනවා. අද මෙහෙම හිටියට එහෙම අත්දැකීමකට හෙට මුහුණ දෙන්න වෙන්න පුළුවන්. එහෙනම් සත්ත්ව ලෝකේ විතරක් නෙමෙයි මනුස්ස ලෝකෙත් ඒ දුකේ කිසි වෙනසක් නැහැ. අද තාම කාගින්වත් පිහියනුමකට ලක් නුනට මේ කතාවේ හැටියට මනුස්ස ජීවිතයක් ලබලා පිහියෙන් මැනලා සාගරයේ ජලයට වඩා ලේ ගලාගෙන ගිහිල්ලා මෙරිච්ච අවස්ථා සීමාවක් නැතුව ඇති. මෙන්න මේ විදිහට කරුණු පෙන්න අනමතග්ග සංයුත්තේ භික්ෂුන් වහන්සේලාට දේශනා කළා. අර බද්ද වග්ගීය භික්ෂුන් වහන්සේලා ප්‍රධාන කරගෙනයි මේ දේශනාව කරන්නේ. දේශනාව ඉවර වෙනකොට මේ භික්ෂුන් වහන්සේලා 39 සිව්පිලි සිඹියාපත් මහරහතන් වහන්සේලා බවට පත් වුණා. සසර දුක අවබෝධ කරගත්තා. මේ තුච්ච වූ නින්දිත වූ සංසාරේ තවත් නම් නොසිටිය යුතුයි කියලා අවබෝධ කරගත්තා. 6 දවසක් දුෂ්කර මාර්ගයක අප්‍රමාණ දුක් විඳගෙන තෙමිච්ච සිවුරු පිටින් වැඩම කරපු භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ වන්දනා කරලා, බුදුරජාණන් වහන්සේට ප්‍රශංසා කරලා, මෙතෙක් හොයාපු ජීවිතේ නොලැබපු අත්දැකීමේ හිණි පෙත්තටම ගමන් කරපු සතුට දරාගෙන උන්වහන්සේලා අහසින්ම වැඩම කළා. බණ අහන්ඩ වාඩි වුණ ආසනයේ උඩම සිව්පිලි සිඹියාපත් මහරහතන් වහන්සේලා බවට පත් වෙලා පයින් වැඩපු භික්ෂූන් වහන්සේලා පාවා නුවරට අහසින්ම වැඩියහම අනෙක් භික්ෂූන් වහන්සේලා කතා කළා, මේ තරම් උතුම් ඵලයක් මේ විදිහට ලබන්ඩ සංසාරේ කොයි තරම් පිංකම් කරන්න ඇද්ද කියලා. ආංගේ කාරණාව පැහැදිලි කරන්න තමයි මහතුන්ඩිල ජාතකයේ දේශනා කළේ. එදා ඌරෙකුගෙන් බණ අහලා පන්සිල් අරගෙන ඒ සමාදන් වෙච්ච පංචශීලය දිවි හිමියෙන් ආරක්ෂා කළා. එදා මේ බණ කියන්නේ ඌරෙක්නේ, ඌරු බණ කවුද අහන්නේ, ඌරෝ කියනව කවුද පිළිගන්නේ කියලා කල්පනා කළා නම් මෙදා මේ නිවන මෙහෙම හම්බ වෙන්නේ නැහැ. එදත් ධර්මයට කීකරු වුණා. බුදුරජාණන් වහන්සේට කීකරු වීම වෙනුවෙන් එදත් බෝසතාණන් වහන්සේටම කීකරු වුණා. එහෙනම් ඒ ඌරා වෙන කවුරුවත් නෙමෙයි, අපේ බුදුරජාණන් වහන්සේමයි මහබෝසත්වදී. ඒ කීකරුකම හින්දා තමයි කාන්තාවක් හොයනවට වඩා තමන් ගැන හොයන එක වටින් නැද්ද කියලා අහනකොට එහෙමයි ස්වාමීනි කියලා වාඩි වුණේ. ඒ කීකරුකම හින්දම තමයි මෙදා හිටි ආසනයේ මත සිව්පිලි සිඹියාපත් මහරහතන් වහන්සේලා බවට පත් වුණේ. එහෙනම් මහ බෝසතාණන් වහන්සේටත් ලෞතුරා බුදුරජාණන් වහන්සේටත් කීකරු වෙච්ච නිසා
සංසාරයෙන් ගැලවෙන්න ලොකු ලොකු පහසුවක් තිබුණා. එහෙනම් ඉස්සරලාම මේ භික්ෂූන් වහන්සේලා කී කරුණී ඌරෙකුට අපිටත් මහබෝසතාණන් වහන්සේ එහෙම අවදිවලත් ඕන තරම් මුණ ගැහෙන්න ඇති. ඒ වුණාට තවම ලොකුවට කීකරු වෙච්ච බවක් නම් පේන්නේ නැහැ. දැන් ලෞතුරා බුදුරජාණන් වහන්සේත් මුණ ගැහිලා අපිට ධර්මයේ දේශනා කරලා බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාලා. නමුත් නිර්මල ධර්මරත්නේ තවම වැඩ ඉන්නවා. භාග්‍යතුන් වහන්සේත් නැහැ කියලා අපි කවදාවත් කියන්නේ නැහැ. නමුත් අපිට තවත් කීකරු වෙන්න බැරි වුණා. තාමත් බුද්ධ වචනයට හරි ගෞරවයක් ලැබලා දෙන්න බැරි වුණා. ඒ කියන්නේ තාමත් සංසාරයෙන් එතර යන්න ලොකු කල්පනාවක් අපි ගාව නැහැ වගේ කියන එකයි. එහෙම වුණොත් පින්නොතුනි අපි හරි තාමත් අහිංසක අවාසනාවන්තයි. මේ අවස්ථාවේ ඉක්මවන්නේ නැතුව බුදුරජාණන් වහන්සේගේ කීකරු වීමම වටිනවා. එහෙනම් භාග්‍යතුන් වහන්සේගේ කීකරු වෙනවා කියන එක මොන තරම් ප්‍රයෝජනයක්ද කියන එකයි මේකෙන් පැහැදිලි කරන්නේ. තව තවත් අතපහු කරනවා කියලා කියන්නේ ඒක අපේම අවාසනාවයි. දැන් අර භික්ෂූන් වහන්සේලා මහරහතන් වහන්සේලා බවට පත් වෙලා අහසින්ම වැඩියා. ඇයි උන්වහන්සේලාට මහරහතන් වහන්සේලා කියලාම කියන්නේ? සිව්පිලි සිඹියා සහිතව රහත් වුණ නිසා. ආන් එහෙම අයටයි මේ ශාසනයේ මහරහතන් වහන්සේ කියන වචනේ පාවිච්චි කරන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ මහා කරුණාව නිසා, අපරිමිත අනුකම්පාව නිසා මෙන්න මේ භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් තමයි තීරණය කළේ භික්ෂූන් වහන්සේලාට අතිරේක සිවුරක් තිබුණා නම් තවත් හොඳයි කියලා. ඒ මේ තුන් සිවුරු තෙමිලා අර 6 දවසක් එනකොට දුකයි කියලා කිව්වේ හුඟක් එක්ක. දවස් 6ම තෙමිලා දවස් 6ක් තෙත සිවුරු පොරවගෙනමයි ඉන්නේ. තෙත වස්ත්‍රයක් දරාගෙන දවසක් ඉන්නවා කියන එක කොච්චර අමාරුද? දවස් 6ක් රෑ දවල් දෙකේම තෙත සිවුරු දරාගෙන ඉන්නවා කියන එක ඉතාම දුෂ්කරයි. ඒකයි කල්පනා කළේ මේ සංඝයාට අතිරේක සිවුරක් තිබුණා නම් මේ දුකෙන් නිදහස් වෙන්න තිබුණා. අන්න ඒ නිසා අපේ බුදුරජාණන් වහන්සේ මේ ශාසනයේ පළවෙනි වතාවට කටිනයක් අතුරන්න අනුදැන වදාලා. මෙතෙක් කල් වස් සමාදන් වුණා, වස් පවාරණේ කළා, වස් කාලේ ඉවරයි. මේ භික්ෂූන් වහන්සේලා නිසාම ශාසනයේ අවුරුදු 20කට විතර පස්සේ දේශනා කළා වස් අවසානයේ වස් වසාපු භික්ෂූන් වහන්සේලාට අතිරේක සිවුරක් පූජා කරන්න අවසර දුන්නා. ආන්ගේ සිවුර තමයි කඨින චීවර පූජාව කියලා අපි කියන්නේ. එතකොට ශාසනයේ තියෙන මහ බලගත්ු පින්කමක් හැටියට අපි හැමෝම හරි ශ්‍රද්ධාවෙන් කඨින චීවර පූජාවට සූදානම් වෙනවා අවුරුද්දකට වතාවක්. කොයිතරම් ආනිසංස ලැබෙනවද කියන කාරණාවත් අපි පින්කම් වලට සහභාගි වෙලාම හොඳට අහලා දන්නෝ. මේ තරම් ආනිසංස සහිත පින්කමක් අපිට කරගන්න මේ ශාසනයේ අවස්ථාව හදලා දෙන්නේ කවුද? බද්දවග්ගීය මහරහතන් වහන්සේලා. අපි උන්වහන්සේලාට පින් දෙන එකේ තේරුමක් නැහැ. මොකද අපේ පින් වල අවශ්‍යතාවයක් උන්වහන්සේලාට දෙන්නේ නැහැ. නමුත් යුතුයකමක් හැටියට ඒ වාගේ මහ පිංකම් කරනකොට මතක් කරනවා නම් අපිත් කලගුණ දන්නාය බවට පත් වෙනවා. ඔබ වහන්සේලා නිසා නේද මේ වාගේ මහ පිං සංසාරي කරගෙන මේ සසර කෙරවල කරගන්න අපට ලැබුණේ කියන
සත්පුරුෂ බව අපි ළඟ තියෙනවා කියලා හිතෙනවා. එහෙනම් කටින චීවර පූජා කරන්න අවස්ථාව ලැබෙන්නේ බද්දවග්ගීය භික්ෂූන් වහන්සේලා නිසා. එහෙම නැත්නම් තව තැනක පාවෙයියක භික්ෂූන් වහන්සේලා නිසා කියලා සඳහන් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මේ භික්ෂූන් වහන්සේලා ගැනම තමයි. අපේ බුදුරජාණන් වහන්සේ ඒ කරුණ දක්වහම මේ කටින පින්කම පිළිබඳව විශේෂ කරුණු ටිකක් මේ ශාසනයේ පෙන්නලා තියෙන තැන් අපි සාකච්ඡා කරගන්න එක වටිනවා කියලා හිතුණා. හැම අවුරුද්දකම කටින පින්කමට හරි සතුටින් ලෑස්ති වෙන අයට තවත් නිවැරදි ධර්ම කරුණු ටිකක් අරගෙන පින්කම හරියටම සම්පූර්ණ කරගන්නත්, ඒ පින්කම් වල ආනිසංස පෙන්නලා තියෙනකොට තවත් ඒ පින්කම වෙනුවෙන් යෙදීම උද්‍යෝගීමත් බවට බවක් ඇති කරව ගන්නත් කරුණු දැනගන්න පුළුවන් වෙන නිසා. එහෙම කරුණු අන්තර්ගත වෙන සූත්‍ර අපේ ත්‍රිපිටකයේ වෙනම තියෙනවා. එහෙම කරුණු දක්වන ජාතක කතා අපේ ජාතක පාළියේ වෙනම සඳහන් කරනවා. එහෙමනම් අපි අද එහෙම කරුණු අන්තර්ගත වෙලා තියෙන ජාතක කතා දෙකකුත් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එයින් පළවෙනි ජාතක කතාව තමයි ජාතක පාළියේ සඳහන් වෙන සුරුචි කියන ජාතක කතාව. කටින පින්කම් ගැන අපූර්වට කරුණු දක්වන, විශේෂයෙන් වස් පින්කම් ගැන, කටින පින්කම් වලට වඩා වස් පින්කම් ගැන තමයි කරුණු දක්වලා තියෙන්නේ. හේතුව තමයි දායකයන්ට වැඩියෙන්ම ආනිසංස හම්බ වෙන්නේ වස් කාලේ. ඒක තමයි දායකයන්ට පින් සිද්ධ වෙන කාලේ, වස් කාලේ. අන්න ඒ වස් කාලෙට අපි විශේෂ සූදානමක් වෙන්න වෙනවා. ඒ තරම් පින් ලබන්න බලාපොරොත්තු වෙනවන බොහෝ දෙනා විශේෂ විශේෂ අවස්ථාවන් වලට වෙන වෙනම ලැස්ති වෙනවා. දැන් සමහර අය නිමාඩුව ගත කරන්නේ කොහොමද කියලා සැලසුම් කරනවා. නිමාඩු කාලෙට කොහොමද වැඩ කරන්නේ? නිමාඩු කාලේ මොනවද කරන්නේ? පිට රටවල් වලට වාගේ ගියහම ඒ අය විශේෂයෙන් ලැස්ති වෙනවා නත්තල් කාලේ ගත කරන්නේ කොහොමද? සමහර අය දවලුත් වැඩ කරලා රැත් වැඩ කරනවා නත්තලට නිමාඩු ගන්න. සමහර රටවල් වල දවසට වැඩ කරන්න තියෙන පැය ගානට වඩා ඒගොල්ලෝ වැඩි පැය ගානක් වැඩ කරනවා නත්තලට මාසයක් විතර නිමාඩු ගන්න. අනික් කාලවල රැ දවල් දෙකේම වැඩ කරලා මේ නිමාඩු කාලිට දීර්ඝ කාලයක් නිමාඩු අරගන්නවා. ඒ නිමාඩු කාලේ කොහොමද ගත කරන්න කියලා සැලසුම් කරලා. එහෙනම් තමන්ගේ නිමාඩු කාලේ ගත කරන්නේ කොහොමද කියන එක කලින් සැලසුම් කරන අවුරුද්දේ මේක සැලසුම් කරනවා. එහෙම සැලසුම් කරලා අහවල් නිමාඩු කාලේ මාසයක්ම නිමාඩු ගන්න ලැබුණොත් සමහරලාට දරුවෝ මල්ලුත් එක්ක පිට රටක ගිහිල්ලා ටිකක් ඇවිදලා කරලා බලලා එන්න කාලේ හදා ගන්නවා. නෑද ගෙදරක ගිහිල්ලා සෑහෙන කාලයක් විවේකීව ඉඳලා එන්න කාලේ හදා ගන්නවා. ආන් ඒ වාගේ සිංහල බෞද්ධයා මොකද්ද කරන්න ඕනි? හරියටනම් මනාව සැලසුම් හදාගත්තොත් හොඳයි. වස්තුම් මාසේ ගත කරන්නේ කොහොමද කියලා පුළුවන් තරම් ඒකට ඉඩ ඉතුරු කරගන්නව නම් අපි මහ පින්කමකට ඉඩ ඉතුරු කරගෙනයි තියෙන්නේ. එතකොට දායක පාර්ශවයට වැඩි වැඩියෙන් පින් හම්බ වෙන්නේ වස් කාලේ. කටින පින්කමේදී වැඩිපුර ආනිසංස ලැබෙන්නේ භික්ෂූන් වහන්සේලාට, දායකයන්ට නෙමෙයි. එතකොට වස් කාලේ නම් දායකයන්ට වැඩියෙන් පින් හම්බ වෙන්නේ අතීතයේ අය
භික්ෂූන් වහන්සේලාට වස් ආරාධනා කරලා තමනුත් තුන් මාසයක් පන්සිල් ඉක්මවා ගියපු උතුම් සීලයක් සමාදන් වුණා. යටත් පිරිසෙන් අටසිල් සමාදන් වුණා තුන් මාසයක්. සමහර අය මාස දෙකක්, සමහර අය තුන් මාසෙන් මාසයක්ම අටසිල්, තව සමහර අය තුන් මාසෙන් දවස් 15ක් අටසිල්. තම තමන්ගේ ශක්තියේ ප්‍රමාණය තමයි ඒ පෙන්වලා තියෙන්නේ. සමහරුන්ට තුන් මාසෙම ඉන්න පුළුවන්, සමහරුන්ට මාස දෙකක් ඉන්න පුළුවන් වීර්යය, සමහරුන්ට මාසයක් ඉන්න වීර්යවන්තයි, සමහරු දවස් 15ක් හිටියා. ආන් එහෙම සිල් සමාදන් වුණාට කියන්නේ ප්‍රාතිහාර්ය පක්ෂයේ සිල් සමාදන් වුණා කියලා. ඉතා විශේෂ ආනිසංස. ඉතින් ඒ තරම් විශේෂ ආනිසංස ලබන්න වීරියක් තිබුණා නම් එදා ආයට මෙදා අපි හුඟක් දෙනා හුඟක් දුර්වලයි කියලා තමයි කියන්න වෙන්නේ. දවස් 15ක් තබා පැය 24ක්වත් උපෝසත සිල් ආරක්ෂා කරන්න තරම් අපිට වීරියක් නැහැ. සිල් ගන්නවා වගේ එකක් කරලා හවස ගෙදර යනවා. හැබැයි සිල් සම්පූර්ණ නැහැ. ඇයි ඒ? විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා ශික්ෂාපදයක් තියෙනවා. ඒ ශික්ෂාපදේ කැඩෙන්න පටන් ගන්න මධ්‍යාහ්නෙන් පස්සේ. ඉතින් උදේට විකාල භෝජනා කියලා හවස පහට විතර සිල් සමාදන් වෙලා හැන්දෑවේ ගිහිල්ලා ආහාර අනුභව කරාම අතන කියලා තියෙන්නේ බොරුවක්. විකාලේ ආහාර වැළඳීමෙන් වළකිමි කියලා පොරොන්දු වෙලා පහට විතර ගිහිල්ලා හතට විතර හොඳ ආහාර අනුභව කරනවා. එතකොට උදේ කියලා තියෙන්නේ බොරුවක් නේ. ඒකයි මං කිව්වේ සිල් සම්පූර්ණ නැහැ කියලා. ගෙදර ගියත් කමක් නැහැ. පහුවදා උදේ පවාරණය කරනකම් සීලේ මත පිහිටලා ඉන්න පුළුවන්. ගෙදර ගියා කියලා සිල් බිඳෙන්නේ නැහැ. උතුරු සළුව ගැලෙව්වා කියලා, නෑවා කියලා, ඊවා කියලා, ඇඳේ නිදියවා කියලා සිල් බිඳෙන්නේ නැහැ. පහුවදා වෙනකම් සිල් ආරක්ෂා කරන්න හොඳටම පුළුවන්. එහෙනම් විකාල භෝජනෙන් වළකින්න බැරි නිසාද? එහෙම බැරි නම් කොහොමද කියන කාරණාවට උදාහරණ රැසක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. නමුත් ධර්ම දේශනාවට තියෙන කාලය දැනට නිමා වෙලා තියෙන නිසා අපි මේ ධර්ම දේශනාව මෙතනින් නිමා කරලා ඊළඟ කාරණා ටික අපි ඊළඟ දේශනාවේ සාකච්ඡා කරමු. අද ධම්ම නදී තිත්ත ධර්ම දේශනා මාලාවේ මෙම ධර්ම දේශනාවට දායකත්වයේ ලබා දෙනු ලබන්නේ මහනුවර එළමල්පොත ගොමගොඩ නිවසේ කුමුදුනි රාජගුරු මහත්මිය ඇතුළු සහෝදර සහෝදරියන් විසින්, අභව ප්‍රාප්ත දෙමව්පියන් ඇතුළු වර්ග පරම්පරාගත ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත්, ඒ පින අනුමෝදන් වීමෙන් ඔවුන් සුවපත් වේවා කියලා ආශිර්වාද කරනවා. කල්‍යාණ මිත්‍ර දේශකයාණන් වහන්සේ නිදුක් නිරෝගී සුවපත් භාවයේ ලබත්වා මෙම ධර්ම දානමය පින්කම සංවිධානය කරන්නා වූ කල්‍යාණ මිත්‍ර සරත් දේශප්‍රිය මහත්මයා ඇතුළු එතුමන්ගේ පවුලේ සියලු දෙනාටමත්, සහභාගී වූ සියලු දෙනාගේ පවුල්වල සියලු දෙනාටමත් මෙම කුසල කර්මය විශේෂයෙන් ධර්ම ශ්‍රවණෙන් සම්මා දිට්ඨියට පත් වී නිවැරදි ප්‍රතිපදාවෙන් සියලුම දුක් නිමා කර උතුම් වූ නිර්වාණ අවබෝධය සාක්ෂාත් කර ගැනීම පිණිසම මේ කුසල් සියලු දෙනාටම හේතු වේවා. ඒතාක් යන මගෙහි අපි සියලු දෙනාටම කෙලෙස් තවන වීරිය සති සම්පන්නව කුසල් වැඩිම පිණිස කායික මානසික නිරෝගී භාවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කුමුදුනි රාජගුරු මහත්මිය ඇතුළු පවුලේ සහෝදර සහෝදරියන් විසින්
පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රී ආශිර්වාදින් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අවසානයේ ඊතාමික්මන් භවේක ඊතාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් ප්‍රාර්ථනීය බෝධියෙන් අමා මහ නිවනින් සැනසෙන්න මේ කුසල් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සසිය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.